රටේ පහුගිය දවස්වල අපි දැක්කා සමාජ මාධ්‍යවල YouTube නාලිකාවල කරපු අශෝභන ක්‍රියා සම්බන්ධව. ඉතින් ඒ සම්බන්ධව අද දින අපි අපේ ගරුතර සුවාන් වහන්සේව දැනුවත් කරා. ඒ වගේම තවත් විහාරස්ථාන කීපයක නායක හාමුදුරන්ව දැනුවත් කරා. ඒ දැනුවත් කිරීම අතරතුර අපි පෙන්වන්න ඕන අද දින අපි විශේෂයෙන්ම හාමුදුරන්ට දැනුවත් කරන්න ආවේ. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිල්ලක් යොමු කරන්න සූදානම් වෙලා තියෙනවා. මෙන්න මේ පුද්ගලයා සම්බන්ධව ශනුක ඩොග් බොයි කියලා තමයි මේ පුද්ගලයා හඳුන්වන්නේ මිනිස්යාම. ඉතින් පේනවා ඇති මේ යට ඇඳුම සම්පූර්ණ පේන්න තමන්ගේ කලිසමේ භාගයක් ගලවලා මේ නිර්වත පෙන්නනවා සමාජයට අඩ නිර්වත. ඉතින් මේ පෙන්නන්නේ මා විදියට මනස විකෘති වෙච්ච චරිතයක්. ඉතින් අපි දැක්ක මේ පුද්ගලයා මේ මත් පෙති අතේ තියාගෙන පින්තූර දාලා තිබ්බා. මේ යටට අඳින ඇඳුම තමයි පෙන්නලා තින්නේ. ඒ කියන්නේ මූ යටට අඳිනවා කියලා තමයි මේ සමාජයට පෙන්නන්නේ. අනිත් උන් යටට අඳින්නේ නැහැයි කියලා තමයි මූ හිතේ තියන් ඉන්නේ. ඒක නිසා මේ ඒ වගේ මේ පෙන්නන මේ මත් වෙන පෙති අතේ තියාගෙන සමාජයට පෙන්වන්නේ. ඒතකොට මේ පුද්ගලයාගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා. මේ පුද්ගලයා මේ කෙඳිරි ගන්නවා සෑන්ටේ වීඩියෝ එකේ. එහෙනම් අමාරුවෙන් කෙඳිරි ගන්නවා. ඉතින් මෙවැනි වීඩියෝ පළ කරලා තින්නේ Noise TV කියන එකෙන් තමයි මේ වීඩියෝ පළ කරලා තින්නේ. අපි එකින් එකට මේ සම්බන්ධව මේ තියෙන වීඩියෝ මම හිතා සමාජයේ ගොඩක් අය බලලා ඇති. මම වීඩියෝ එක ලබා දෙන්න ඕගොල්ලන්ට මේකේ මේ උඹලට තේරෙන්නේ නැහැ කියලා තමයි මම වීඩියෝ එක කරලා තින්නේ. ඇත්තටම අපිට තේරෙන්නේ නැත්නම් මම මොකද කියලා. ඉස්සලා මේක කියන්න ඕනේ. ඌට විතර නෙමෙයි අපිට තේරෙන්නේ නැහැ. මම ඇත්තටම මේක හරියටම ගහලා තියෙනවා මොකද උඹලට තේරෙන්නේ නැහැ කියලා. මේ තේරුමක් නැති සමාජයන් නිසා තමයි මේ වගේ විකෘති ලද බොරඳ මානසිකත්වයෙන් පත් වෙච්ච මිනිස්සු බිහිවිලා තින්නේ. හැබැයි මේ වීඩියෝ එක ප්‍රචාරය කරලා තින්නේ Noise TV කියන එකෙන්. එතකොට මේ Noise TV එකේ මේ ප්‍රචාරය වෙන අසභ්‍ය කතා, අසභ්‍ය වැඩසටහන් මේ සියල්ලත් නතර කළ යුතුයි. ඒ නිසා අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ සියලුම ඒගොල්ලෝගේ වැඩසටහන් වල තිබ්බ සියලුම ඒ වීඩියෝ ටික, එතකොට මෙවැනි මේ ගීත, මේ සියලුම දේවල් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා පරිගණක අපරාධයකට. මොකද ඒට හේතුව තමයි මෙන්න මෙවැනි දේවල් නවත්තන්න අයිතිය තියෙන්නේ පරිගණක අපරාධයක. ඒක නිසා මේ සමාජයේ විකෘති පැත්තකට ගෙනියන සමාජයේ ඉන්න තරුණයන්ගේ ආකල්ප වෙනස් කරන මේ වගේ ලිංගිකත්වයේ විතරක් පමණක් පෙන්නලා සින්දු කරන තමන්ගේ අම්මා තාත්තවත් ඉදිරියේදී මට පේන විදිහට තමන්ගේ අම්මත් එක්ක නිදිවදින වීඩියෝ පවා දාන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙන්න මේ දේවල් සම්බන්ධව වගේම තවත් මාධ්‍ය මේ YouTube channel කීපයක් සම්බන්ධව අද දිනේදී ගරුතර සුවාන් වහන්සේ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි අද දින බාර දෙනවා අපි. එකක් තමයි මම කියනවට ගිහිල්ලා බලන්න පුබුදු ඔෆිෂියල් කියලා YouTube channel එකක් තියෙනවා. මේකේ මහා ජරාම කතා යන්නේ. එහෙම. ඒ කියන්නේ හිතා ගන්න බෑ පාරේ යන තරුණ තරුණියන්ගෙන් අහන දේවල්. ඒ වගේ මහා අසභ්‍ය වචන දාලි වරලා ඒ කියන්නේ මේ කුණහපරය වෙනත් ආකාරයක පෙන්නනවා. වෙනත් විදියකට පෙන්නන මේ කුණහපරයක් කියන්නේ කුණහපරය වෙනත් විදියකට පෙන්නලා ඒකට වෙන හොඳ පිළිතුරක් ගලපන නෑ අපි හොඳ දෙයක් පෙන්වුවයි කියලා. ඒ වගේ සමාජයේ මිනිසුන් නොමග. එතකොට මේකේ මේ අයත් මේ පුබුදු ඔෆිෂියල් කියන එකේ සම්පූර්ණම අපි දැක්ක වීඩියෝ වල සමහර දේවල් කෙල් එක ගෙන්නලා අහනවා ඔයා කැමති ඉස්සරහා පැත්තට කරනවද පිටිපස්සට කරනවද? එහෙම ආන. එතකොට සමහරක් ඒවායින් අහනවා මේ ඔයා කැමති කළු එකටද සුදු එකටද කැමති? මේ වගේ මහා ජරා දේවල් තමයි මුන් මාකට් කරන්නේ. ඉතින් මුන් ඉදිරියේදී මේ අපිට මේවා සමහර දේවල් කතා කරන්න ලැජ්ජයි කියන්න ලැජ්ජයි. නමුත් මුන් මාකට් කරන්නේ කවදා හෝ දවසක මුන්ගේ අම්මවත් ගෙනල්ලා මුන් හිටෝලානවා තාත්තත් එක්ක හිටියේ කොහොමද කියලා. හොඳට මතක තියාගන්න ඒක අනිවාර්යෙන්ම. ඊට පස්සේ තමන්ගේ නංගිව ගෙනල්ලා නංගිගෙන් අහයි මේ මස්සිනා කරේ කොහොමද? මස්සිනාගේ කළුදු සුදුද කියලා අහන වැඩසටහනුත් ඉස්සරහට කරන. ඒක නිසා මේව වහම නවත්තන්න ඕනේ. මොකද රජයේ මැදිහත් වීමක් නැත්නම් අපිට වෙනවා මහා සංඝරත්නය දැනුවත් කරන්න. මොකද මහා සංඝරත්නයේ වගකීමක් තියෙනවා මේ රටේ මෙවැනි අසභ්‍ය අශෝභනාකාරව මේ දේවල් පළ කරන යම් යම් මාධ්‍යවල අන්න ඒ දේවල් වලට වැටබඳින්න. මොකද Noise TV එකේ මහා ජරාම දේවල් ටිකක් තමයි යන්නේ. ඒක නිසා මේ Noise TV වගේම වස්තිලාගේ කරපු වීඩියෝ එකත් සම්පූර්ණම නවත්තන්න ඕනේ. ඒ සම්බන්ධවත් අපි හාමුදුරන්ව දැනුවත් කරා. මොකද අද දිනේ අපි පන්සලට ඇවිල්ලා හාමුදුරන්ව දැනුවත් කරපු හේතුව තමයි වස්තිලාගේ වීඩියෝ එකේ අර අපේ උඩරට සාම්ප්‍රදායික ඇඳුමේ රණවිරුවන්ගේ පදක්කම්, වීර පදක්කම්. අද දිනේ රණවිරුවා මිය ගිය දිනේ අපේ රට වෙනුවෙන් ලේ ඔවුන්ගේ ලේ ඇට මස් ලේ රහර සීලුම් දේවල් දන් දීලා මේ පොළොවේ මිහිදන් වෙච්ච ඒ උදාර රණවිරුවා ගත්ත අභිමානවත් ඒ පදක්කම් හැල්ලුවකට ලක් කරලා විහිළුවකට ලක් කරලා ඒකත් අර අපේ උඩරට නිලමේ ඇඳුමට අල්ලලා වස්තිලා වීඩියෝ එකක් කරලා තිනවා. මේ වීඩියෝ එක සම්බන්ධව හාමුදුරන්ව දැනුවත් කරා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දැනුවත් කරන මේ වීඩියෝ එක සම්බන්ධව මේව වහම නවත්තන්න ඕනේ. මොකද රණවිරුවට ගෞරවයක් දක්වන්න ඕනේ. ඒ වගේම වස්තිලාගේ වීඩියෝ එකේ අපිට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අර වස්තිලාගේ වීඩියෝ එකේ කියනවා මට එදා කියන්න අමතක වෙච්ච දෙයක් අද මම කියන්න ඕනේ. 30 කියපුවම මතක් වෙන්නේ මුවාව, 5 කියනකොට මතක් වෙන්නේ එයාව කියලා. හැබැයි අපිට නම් 30 කියනකොට මතක් වුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වගේම පොඩි දරුවන්ට මතක් වෙන්නේ 30 කියනකොට අර මිහින්තලය මතක් වෙන නිසා කාගවත් පස්සවල් මතක් වෙන්නේ නැහැ. සමහරකට වස්තිගේ අම්මගේ පස්ස හෝ වස්තිගේ මේ නංගිලාගේ කවුරු කවුරු සහෝදරියන්ගේ නැත්නම් අර වස්තිගේ යාළුවෙන් මේ ළඟදී බැන්දේ ඒ බැන්ද ගෑනු කෙනාගේ පස්ස මතක් වෙනවා ඇති. හැබැයි උඹලට 30 කියපුවම කාගවත් පස්සවල් නෙමෙයි මතක් වෙන්නේ. උඹලට මතක් වෙන්න ඕනේ උඹලට මතක් කරලා දෙන්නම් අපි 30 කියපුවම මතක් වෙන්න ඕනේ මිහිඳු මහරහතන් වහන්සේව තමයි. ඒක නිසා මේ රටේ මේ වගේ අපේ යම් යම් දේවල් අපි කියන්නේ මේ එකපාරම ඩිරෙක්ට් ගහන්නේ නැහැ මේගොල්ලෝ. සංස්කෘතියට වක්‍රාකාරව ඇවිල්ලා පහර දෙනවා. ඒ කියන්නේ අපේ සමාජයේ තරුණයන් අත අල්ලගෙන විහිළුවට හාස්‍ය උපද්දවමින් සංස්කෘතිය පරිහානියකට ලක් කරනවා වගේම අපේ අතීත මුතුන් මිත්තන්ගේ සමහරක් දේවල් සම්පූර්ණ විනාශ කරනවා. ඒ වගේම අපේ හෙළ බුදුදහම සම්පූර්ණ විනාශ කරනවා. Breaking.lk